आयुबोवन सुबह मध्याना ओबे कुसिटी ने स्वाधीन रूपवाहिनी मध्याहन प्रधान प्रवृत्ति विकास समगिन मुलिम अवधाने प्रवृत्ति शिस्थल AstraZeneca इंडत किरीम सार्थक वेदी कोरोना पकुरट ईए 796ක් बड़ो बिट असंकत कुडुत एक्कम पुलिस तले गेवी किय अवुरुदु 10 दे लोकेन तुरंग वे गिय उबे जीवी 35 इन 21ක්ම लंकावे वेदिकावट सिनेमावट टेलीनाट्यट अनुपमय सेवयक् कल जयलाल रोहिणियन निक्मयन सोदानमिन म्यांमार हमुदा पालनयट एरहिव लोवेन्म दैटी विरोधता पोलिसिय कल विशेष मेहमकदी मद्रव्य जावाराम करवकु वन बडोविट असंकन वेत्ता पिलियंदुलु प्रदेशेदी अत्तडंगुटगिन तिबेनवा मद्रव्य जावारामट संबंध तवत् सकरवन् 6 देनेकुद अत्तडंगुट गत् बवै पोलिस माध्य प्रकाशक न्यूज पोलिसपति अजित रोहण महता पवसान्ने කෙසල්වත දහස් ප්‍රදේශයේදී පුද්ගලයන් 6 දිනක් අත්අඩංගුවටගෙන තිබෙනවා මේ පුද්ගලයන් 6 දිනාගෙන් එක්කෙක් දැනට බන්ධනාගාරගතව සිටින ප්‍රසිද්ධ අපරාධකරුවක වන කංචිපාණි ඉම්රාම් නැමැත්තාගේ ගෝලයකු එතෙස් නැතිනම් ඔහුගේ අනුගාමිකයෙකු වන මොහමන් අජිම් නැමැත්තා බවට හෙළි වී තිබෙනවා ඔහු බාරේ තිබී හෙරොයින් වර්ගයේ මත්කුඩු ග්‍රෑම් 4ක් සොයාගෙන තියෙනවා මීට අමතරව තවත් සැක්කරුවෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා හෙරොයින් වර්ගයේ මත්කුඩු ග්‍රෑම් 7ක් සහ ජීවත් බෝම්බයක් සොයාගෙන තිබෙනවා ඔහු මොහමඩ් නවාස් නැමැති පුද්ගලයෙක් ඒ වගේම තවත් පුද්ගලයන් 4 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා මෙම සියලු පුද්ගලයන් බාරේ තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 20ක් පමණ වෙනවා ඊයේ විශේෂ කාර්ය බලකාය විසින් පිළියන්දල පොලිස් වසමේදී ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම් කරවක වන බඩෝවිට අසංක නැමැත්ත අත්අඩංගුවටගෙන තිබෙනවා හෙරොයින් වර්ගයේ මත්කුඩු ග්‍රෑම් 146ක් සමගයි ඔහු අත්අඩංගුවටගෙන තිබෙන්නේ ඔහු පිළියන්දල පොලිසිය වෙත ඉදිරිපත් කර තිබෙනවා වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතිනවා මීට අමතරව අත්තල පොලිස් ස්ථානය මගින් 38 හැවිරිදි කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 150ක් සමග අත්අඩංගුවටගෙන තිබෙනවා මීට අමතරව ඇය බාරේ තිබී රුපියල් 950,000ක මුදලක්ද සොයාගෙන තිබෙනවා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා මත්ද්‍රව්‍ය ඒ වගේම මත්පැම් නීති විරෝධී වැලි ජාවාරම් නීති විරෝධී දැව කැපීම නීති විරෝධී ලෙස වනසතුන් ඝාතනය කිරීම මේ සියලු කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ දූෂණ මර්ධන අංශ නිරන්තරයෙන් ක්‍රියා කරනු ලබනවා ඔබටත් මේ සම්බන්ධ තොරතුරු තිබෙනවා නම් එම තොරතුරු දැනුම් දීම සඳහා 118 119 1997 යන මධ්‍යස්ථාන වලට ඇමතීමට හැකියාවක් තිබෙනවා සාර්ථක තොරතුරු සපයන අයට ශ්‍රී ලංකා පොලිසිය විසින් ත්‍යාග මුදල් පිරිනැමීමට කටයුතු කරනු ලබනවා කොවිඩ් 19 ආසාදිතෙන් 796 දිනෙකු ඊයේ දිනේ හඳුනාගත්තා ඔවුන් සියලු දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයන් මේ අතර කොරෝනා එන්නත් කරන වැඩසටහනද සාර්ථකව ක්‍රියාත්මක කරනවා ඊයේ දිනේ හඳුනාගත් ආසාදිතයන් 796 දෙනාකෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 280ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 128ක්, මානුවර දිස්ත්‍රික්කයෙන් 91ක් වාර්තා වී තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් 59ක්, රත්නපුරෙන් 42ක්, කුරුණෑකලින් 40ක් සහ ගාල්ලෙන් 20 දෙනෙකු ඊයේ දිනේ හඳුනා ගැනුණා. කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් හඳුනා ගැනුණේ නාරාහේම්පිට ප්‍රදේශයෙන්. එම සංඛ්‍යාව 37ක්, කොටුවෙන් 25ක්, මරදානින් 16ක්, මටකුලියෙන් 14ක්, හෝමාකමින් 11ක්ද කොළඹින් හඳුනාගත් ආසාදිතයන්ට ඇතුළත්. අද උදැසන වන විට මිනුවන්කොඩ ඇඟලුම් කර්මාන්තශාලා පොකුරට සහ පෑලියකොඩ මත්ස්‍ය වෙළඳපොළට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් 19 වෛරසය ආසාදිත සම්පූර්ණ සංඛ්‍යාව 71331ක්. ඉන් පුද්ගලයන් 66437 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව කුස් තිබෙනවා. යනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 74852ක්. 6637 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලැබෙනවා. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 67831ක්. කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ පුද්ගලයන් 186654 දිනකට එන්නත ලබා දී තිබෙනවා. ඊයේ දිනේදී 7457 දිනකට එන්නත ලබා දී ඇති අතර පෙරේදා දිනේදී 1110 දිනකට එන්නත ලබා දී තිබෙනවා.
अभी दें ऑक्सफर्ड एस्ट्राजेनेक इन्नत इतामत्म होंद विधि दें अपे इद्री पेल सौख्य कार्य मंडल भी इन्नत करणे आनवा एक अपे त्रिविध हमदास पोलिसिये इद्री पेल अंस अभी इन्नत करणे आनवा अभी दें अलुते बलुए सामान्य पौद्गलिक सेवेदन वैद्युंट अभी मेक बदादे वेपील ඒ අවර්තින ප්‍රධාන රෝහල්වලට ගෙනලා ඒ අයටත් ලබා දෙන්න. අද උදැසන වෙන විට COVID-19 වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලින් 6 දිනක මිය යාමත් සමග සමස්ත මරණ සංඛ්‍යාවද 390ක් දක්වා ඉහළ ගියා. මහනුවර, බණ්ඩාරගම, හබරදුව, නිට්ටඹුව, මීගමුව සහ නාරංගුඩ යන ප්‍රදේශවල පදිංචිව සිටි 6 දිනකුයි මෙලෙස මිය ගියේ. නිරෝධායන නීති දැඩිව ක්‍රියාත්මක අතර විවාහ සහ අවමංගල උත්සව හැර වෙනත් කිසිදු උත්සව කටයුත්තකට අවසර ඉල්ලීමෙන් වළකින ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ඉල්ලා සිටිනවා. कोविड-19 දෙවැනි පැල්ල ඇති වුණු අවස්ථාවෙන්දලා අද දිනේ දක්වා අපි මුහුණු ආවරණ නොමැතිව පාරේ ගමන් කරපු බාහිර පරිසරයේ සැරිසරු පුද්ගලව 1836කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග අරන් තියෙනවා මහේස්ත්‍රාත් අධිකරණවල. ඒ වගේම ගෘහස්ථ උත්සව අනවසරයෙන් පවත්වලා යම් අර්බුදකාරී තත්ත්වයන් නිර්මාණය වුණු ස්ථාන 36කට එරෙහිව අපි නීතිමය ක්‍රියාමාර්ග අරන් තියෙනවා. දැන් ඊයේ දිනේදී වාර්තා වෙච්ච නව ප්‍රභේදයත් එක්ක මේ රටේ කොවිඩ්-19 තර්ජනය ඉතාම ඉහළ ගිහිලා තියෙන නිසා කිසිම හේතුවක් නිසා අනවශ්‍ය ගෘහස්ථ උත්සව සහ අනවශ්‍ය උත්සව සඳහා අවසර ඉල්ලන්න සෞඛ්‍යාධිකාරී කාර්යාලවලට එන්න එපා. ඒ වගේම දැනට ලංකාවේ පැවැත්විය හැකි අවමංගල උත්සව සහ මංගල උත්සව පමණයි නීතියෙන් අවසර තියෙන්නේ සීමාවන්ට යටත්ව. ඒ වගේම මුහුණු ආවරණ නොපළඳින සහ අනවශ්‍ය ලෙස නිරෝධායන නීති කඩමින් කරගෙන එක්රොක් වන සියලුම දෙනාට එරෙහිව 1897 අංක 3 දර නිරෝධායන රෝග ස්පර්ශකයන් වෙන් කර තැබීමේ ආඥාපනත යටතේ නඩු පවරන්න කටයුතු කරනවා. තවදුරටත් මේ රට බේරා ගැනීම සඳහා මහජනතාවගේ කැපවීම අවශ්‍යයි. ඒ කැපවීම නොකරන අයවලුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා අපි අද දින ඉඳලා කියන එක අවධාරණය කරනවා. त्रिविध हमुदाम मगिन पालनीय वन निरोधायन मध्यस्थान अनुतुनक तुल पुद्गलीन नमदास है तहतर दिन को निरोधायन ये विमिन्सिटी नवा ये दिन ये तुल पीसीआर परीक्षण दासे दास तुंसे आसु हताक से दुकरेती बवाई कोविड-19 पैतरीम वलक्वी में जातिक क्रियानित मध्यस्थानी संधान कले ऐतिहासिक बेल्लनिल बोधिन वहांसे संरक्षण क्रीम अग्रमात्यवर्यागे प्रधानत्वेन आरंभ वुना महा संग्रात्ने आशीर्वाद मध्ये बोधि प्राकारे प्रतिसंस्करण कटीतु संधा तेन्पत् करेन पूजा वस्तु मुल्कल सियतरगत अग्रामाते महिंद राजपक्ष महता एटु किरीम अग्रामाते कार्यमंडल प्रधानी योषित राजपक्ष महताट भार किला बेलनविल बोधिन वहांसे जयश्री महा बोधिन वहांसे गिन हटगत देतिस पल बोधि अंकुरेकिन रोपित बव संधान मेम बोधिन वहांसे संरक्षणे क्रीम युद्धे अवसान किर रटट साम्य उदाकल नायक्या अतिन आरंभ क्रीमट लबीम भाग्याक बव बेलनविल राजमहा विहाराधिपति आचार्य पूज्य बेलनविल दम्मरत्न स्वामीन वहांसे मेहदी प्रकाश किला कोटे श्री कल्याणी सामग्री धर्म महासंघ सभावे अनुनायक महाचार्य पूज्य कोटपिटी राहुल स्वामी वहांसेद मेहदी अनुशासनावक सिदुकला इन अनतुरुवाई अग्रमाते महिंद राजपक्ष महता मेम पुण्योत्सवय आमंत्रणय कले महासंघरत्नेद मेतियमतिवरुन सदहवतु नतुलु पिरिसक्द एम अवस्थावट सहभागी वुना මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අලුත්කම ඓතිහාසික කන්ද විහාරයද වැඳපුදා ගත්තා. කන්දේ විහාරයට ගියා අග්‍රාමාත්‍යවරයා විහාරාධිපති පූජ්‍ය කොක්කාවිල විපුලසාර ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. කළුතර දිස්ත්‍රික්කයේ හා බෙන්තර වලල්ලා විට කෝරළේ ප්‍රධාන සංවිධායක ධූරිය මෙන්ම අමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා බෞද්ධ විහාරයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ වන්නේද පූජ්‍ය කොක්කාවිල විපුලසාර ස්වාමින් වහන්සේයි. රටේ පවතින තත්ත්වය හමුවේ ධර්මානුකූල පිළිවෙත් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය කොක්කාවිල විපුලසාර ස්වාමින් වහන්සේ අනුශාසනාවක් කළා. රාජමාතේ පියල් නිශාන්ත මහතා ඇතුළු ප්‍රාදේශීය මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පසුගිය දශකයේ තුල ලෝකෙන් තුරන් වී ගිය උභයජීවි විශේෂ 35 අතුරින් විශේෂ 21ක්ම ශ්‍රී ලංකාවට ආවේනික සත්ත්ව විශේෂ බවට හඳුනාගෙන තිබෙනවා. පසුගිය දශකයේ තුල ලෝකයේ උභයජීවි විශේෂ 35ක් ලෝකයෙන් වඳ වී ඇති බව රතුතත්ත පුත පෙන්වා දෙනවා. ඉන් 21ක්ම ශ්‍රී ලංකාවට ආවේනික උභයජීවි විශේෂ බව පරිසර විද්‍යාඥයින් අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පෙන්වා දී තිබෙනවා.
පරිසර විද්‍යාඥයන් අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ පෙන්වා දුන්නේ ඇතැම් ගහකොළ මෙන්ම සත්ව විශේෂද වඳවියාමේ තර්ජනයට ලක්ව ඇති බවයි. ගම්පහ මීරිකම පිහිටි ක්‍රුඩියා සෙලනිකා හෙවත් පඳුකරද ශාකයේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අතර තවත් ශාක විශේෂ 10කට ආසන්න සංඛ්‍යාවක් මෙරටින් හඳුනාගෙන ඇති බවද ඔවුන් පෙන්වා දුන්නා. එම වඳවියාමේ තර්ජනයට ලක්ව ඇති සත්ව සහ ශාක ආරක්ෂා කිරීම සඳහා මැදිහත්වන ලෙසයි පරිසර විද්‍යාඥයන් ඉල්ලා සිටියේ. ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම නාට්‍ය හා රංග කලාව පිළිබඳ විද්වතෙකු වූ අභව ප්‍රාප්ත ජයලා රෝහණයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී අද පස්වරුවේ සිදු කෙරෙනවා. දැන් මුතුමිනේ යන්න තියෙන කීයටද? හෙට උදේ පාන්දර තමයි නැගත තියෙන්නේ. බඩු මුට්ටු තරන්ද යන්නේ? ආ එනේ. එක්දහස් නමසිය හැත්ත හය වසරේ කලා ශේෂ්ත්‍රයට පැමිණි ජයලාල් රෝහණයන් රංගන ශිල්පියෙකු නාට්‍ය පිටපත් රචකයෙකු වේශ නිරූපණ ශිල්පියෙකු ඇතුළු ශේෂ්ත්‍ර රසකින් කලාව වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබා දුන්නා. මේ යන විට මහතා පසු වූයේ 56 හැවිරි දිවියේයි. ජයලාල් රෝහණයන් ස්වාධීන රූපවාහිනී දුරමඩලාව හා ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහන්වල ප්‍රධාන සම්පත් දායකයෙකුද වෙනවා. ගනිමුල්ලේ පිහිටි ඒ මහතාගේ නිවසේ සිට දේහය සුදර්ශී ශාලාව වෙත රැකිනීමට කටයුතු කෙරුණා. අද පස්වරුව දක්වා දේහය එහි රඳවා තිබෙන අතර ඉන්පසුව බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන යාමට නියමිතයි. අපේ සහෘදයාද අපේ පෙදැන් සමුගෙන අවසන් ගමන් යනවා. ඇත්තම ඔහු අපේ කාලේ ප්‍රඥා කියන නමින් අඳුන්වන්න ලෑස්ති. හේතුව ඒ තරම් දැනුගත් බුද්ධි සම්භාරයක් දැනීමත් තියෙච්ච දැනුම් සම්භාරයක් තමයි මේ අද මේ රටෙන් අපේ භූමියෙන් නික්ම යන්නේ. ඌට තියෙන රූපණේ පිළිබඳ තියෙන හැකියාව සහ අවබෝධය සහ දැනුම ඉතා ප්‍රබලයි. ඒ දැනුම ගැන තමයි අපට තියෙන්නේ මේ ලෝභකම. එතුමාගේ දැනුමත් එක්කයි මේ අවසන් ගමන් යන්නේ. ඒකින් ලංකාවට තවත් ගොඩාක් දේවල් ලබා ගන්න තිබ්බා. එතුමාට නිවන් සුවත් වේවා. අද අපි ඉන්නේ ජයලාල් රෝහණ මහත්මයාට සමුදීමේ දවසේ. මම දන්නේ අවුරුදු 56ක් වගේ තමයි කෙටි කාලයක් තුල එතුමා අපෙන් වෙන් වෙලා ගිහින් තිනවා. හැබැයි මේ අවුරුදු 56ට එතුමා කළා තියෙන වැඩ ප්‍රමාණය තමයි විශාලයි. විශේෂයෙන් කලා ශාස්ත්‍රයට එතුමා රඟපාපු සියලුම චරිත වගේ අපිට තාම මතකයේ තිබෙනවා. ජයල් අයියේ ඔබට සුභ ගමන්. හොඳ උගත් මිනිසෙක් වෙන කොට අර සියලු ආටෝප සහටෝප අරන් දානවා. චාම් මිනිසෙක් වෙන සුන්දර චාම් මිනිසෙක් වෙන ඔබට ආරාධනාව මම ජයලාල්. අනුරාධපුර මහනුවර ගම්පොළ හා කොළඹ යුගවලට අයත් බිතුසිතුවම් රැසකින් සමන්විත මහනුවර හිඳගල රජමහා විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ හිඳගල විහාරස්ථානයේ බිතුසිතුවම් මැකියාමේ තර්ජනයකට ලක්ව ඇති ආකාරය අප ප්‍රවෘත්තිමකින් මීට පෙර වාර්තා කළා. වසර 1500කට වැඩි ඉතිහාසයක් ඇතැයි සැලකෙන මෙම ඓතිහාසික විහාරස්ථානයේ ලෙන් තුලට ගලා එන වැසි ජලය හේතුවෙන් විනාශ මුඛයට පත්ව තිබූ බවයි විහාරාධිපති පූජ්‍ය ඇඹිල් මීගම ධම්මකිත්ති ස්වාමින් වහන්සේ සඳහන් කළේ. විහාරස්ථානයේ ශිලා ලිපි මෙන්ම ලෙන් රැසක් තවමත් වනගතව පවතිනවා. විහාරස්ථානයට අයත් ඉඩම්ද ඇතැම් පිරිස් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳ ජනාධිපතිතුමා සහ ග්‍රාමාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසු ජාතික උරුමයක් වූ මේ විහාරස්ථානය රැක ගැනීම සඳහා පියවර ගෙනුණු බවද විහාරාධිපති ස්වාමින් වහන්සේ සඳහන් කළා. විදුහල්පති සේවයේ ශ්‍රේණිධාර විදුහල්පතිවරුන් නියෝජනය කරන සංගම් 11ක නියෝජිතින්ගේ හමුවක් මහනුවරදී පැවැත්තුණා. විදුහල්පති ශ්‍රේණියේ නිලධාරීන් මුහුණපාන වැටුප් විෂමතා ඇතුළු ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. විදුහල්පති ශ්‍රේණියේ නිලධාරීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා දැනුවත් කිරීමටද නියමිතයි. යනුව අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබන 19 වනදා පැවැත්වෙන බවයි විදුහල්පති සංගමය සඳහන් කළේ. මෙම සම්බන්ධීකරණ කටයුතු සිදු කරන්නේ වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමයයි. වැටුප් විෂමතා COVID-19 සමග පාසල් ආරම්භය ඔන්ලයින් ඉගැන්වීම් තුළින් ඇතිවන අභියෝග විදුහල්පති දීමනා
ජාතික විභාගවලදී කාර්ය මණ්ඩලයට සිදු කරන ගෙවීම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට නියමිතයි. රටේ පවතින තත්ත්වය හමුවේ සියලු ඉල්ලීම් මේ මොහොතේ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා නොසිටියද කඩිනමින් සාධාරණයක් ඉටුවනු ඇති බවට විශ්වාස කරන බවයි විදුහල්පති සංගමය කියා සිටින්නේ. जीवित कवधारी दवसक ओब पेमते एहमत नेतम पेमत्याक वेलायती जीवित कवधारी दवसक आदरे करला एहमत नेतम आदरे विंदला एती है बैई एयातरे दी आदरे सबे अरुत गेन ओब कवधारी हितला तीन वद में गेन पुंची सटहनाक लोके पवतीने आदरे मदलु एनी साम वेन्ने थी सता सेवपाव वगेम අවට පරිසරයත් ආදරේ පහස ලැබීමට කැමති. ආදරය කියන්නේ ඒ තරමටම වටින ගැඹුරු දහමක්. හැබැයි අද සමාජයේ ආදරය කියලා දකින්නේ ඇත්තම ආදරයමද? අද සමාජයේ ආදරය හා රාගය දෙක එකිනෙකට පටලවා ගැනීමක් මම හඳුනා ගන්නවා. ආදරය අභිභවනය කරමින් රාගය ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ආදරය ඇතුලේ අව්‍යාජභාවය, ලෙන්ගතුකම, කැපකිරීම අපි එදා හඳුනාගත්තට අද සමාජයේදී මේ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළියසේ අචින්තයයි කියුවට ගොඩක් දෙනෙක් මේ කාරණා දෙක පටලවාගෙන. එහෙම වෙච්ච ගොඩක් කට්ටිය මම ඔයාට පණටත් වඩා ආදරෙයි කියලා එකතු වෙලා ටික දවසකින් වෙන් වෙන්න උසාවි ගන්න යනවා. තමුගේ පිවිතුරු ආදරේ නාමයෙන් සියදි විනාසා ගැනීම. තමුන්ගේ පෙම්වතිය මරා දමන තත්වයක්. නැත්නම් තමුගේ දෙමව්පියෝ මරා දමන තත්වයකට සමාජය ඇදගෙන ගිහිල්ලා තියෙනවා. මේ තත්ත්වය යටතේ ආදරෙනකොට විවාහ සංස්ථාව ඛේද වාචකයකට ගිහිල්ලා. අගහිඟකම් ඇති වෙනකොට ආදරය පෑල දොරින් පැනලා යනවලු. උතුම් වූ මව්පිය পদවී බල්ලට දාලා සමහරු තමන්ගේ දරුවව මරලා දාන්නේ ආදරයට වඩා රාගයට මුල් තැන තියෙන හින්දා. ආදරයත් වෛරයත් අතර පරතරය කිස් ගහක් තරම් කියන්නේ ඒ නිසාම වෙන්නේ නැති. හැමදේම තමුන්ගේ කරගන්න යෑමේ තියෙන තදබල සිතිවිලි රටාව තුළ අනාගත සමාජයේ විශාල ඛේද වාචකයකට යන පෙරනිමිති අපට පෙන්වම් කරනවා. රාගය වෛරය වගේම මමත්වයේ එකතු වුණාම පරම පිවිතුරු සුන්දර ආදරේ සබතම් ගුණේ නැති වෙලා යනවා. අපි ආදරවන්තයෝ කියලා මුළු ලෝකෙටම පේන්න ඉන්න ගොඩක් තරුණ ජෝඩු දැක්කම සැබෑ ආදරය ගැන සැකයක් ඇති වෙන්නේ ඒ නිසාමයි. ආදරය කිලිටි නොකර ඔවුන් ආදරයේ යථාර්ථය දැකපු දවසට ආදර ලෝකේ නෑ දුක සෝකේ කියලා කියන්න පුළුවන් වේවි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා යෝජනාවලියක් පිවිතුරු හෙළවරුමේ ඊයේ දිනේදී ඉදිරිපත් කළ බව අග්‍රාමාත්‍ය උදයගම් අමාත්‍ය උදයගම්මන්පිල මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ මහතා මේ පිළිබඳව පැහැදිලි කළා. අපි තමුන්නාන්සලාට රටට ඉදිරිපත් කරන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා පිවිතුරු හෙළවරුමේ විසින් සකස් කරන ලද යෝජනාවලිය. මුලින්ම අපි යෝජනා කරන්නේ ශ්‍රී ලංකාවේ නම වෙනස් විය යුතු බවයි. දැන් කියන්නේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ශ්‍රී ලංකා ජනරජයේ යම් රටක් ප්‍රජාතාන්ත්‍රික විය යුත්තේ නාමයෙන් නෙවෙයි ක්‍රියාවෙන්. යම් රටක් සමාජවාදී වෙනවා නම් විය යුත්තේ නාමයෙන් නෙවෙයි ක්‍රියාවෙන්. ඒ නිසා රටේ නම ශ්‍රී ලංකා ජනරජයේ බවට පත් විය යුතුයි කියලා අපි යෝජනා කරනවා. ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍යයක් විය යුතු විතර නෙවෙයි ඒකීය රාජ්‍ය දුර්වල වෙන කිසිම විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොතිබිය යුතුයි. වචන හරම කිරීමට බැරි වෙන්න ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍යයක් වන්නේ කියන එක සිංහලෙන් ව්‍යවස්ථාව තියනවා වගේම එයි දෙමළ පිටපතේ ඒකීය රාජ්‍ය යන්නට ඔට්‍රියාචි යන පදයට ඉංග්‍රීසි පිටපතේ ඒකීය රාජ්‍ය යන පදයට යුනිටරි කියන පදයට භාවිතා කළ යුතුයි. ඒ වගේම බුද්ධ ආගම ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආගම බවට පත් කළ යුතුයි. ඒ ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක් ආණ්ඩුව විසින් හඳුන්වා දිය යුතුයි. ශීඝ්‍ර සංවර්ධනයක අවශ්‍යතාවයේ තිබෙන ශ්‍රී ලංකාව වැනි රටකට ගැලපෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයයි කියන එක අපේ මතයයි. විධායක ජනාධිපති ධුරය තවදුරටත් රැකගත යුතුයි. අපි යෝජනා කරනවා ජනාධිපතිවරණය අවශ්‍ය කරලා ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මැතිවරණයේදීම හැම පක්ෂෙම තමන්ගේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මැතිවරණයේදී නම් කරනවා. මන්ත්‍රීවරු තරඟ කරන්නේ කොට්ටාසවලට. ජයග්‍රහණය කරන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තමන්ගේ කොට්ටාසෙන් ඉවත් වෙලා ජනාධිපති ධුරය බාර ගන්නවා. වගේම එක රටක් එක නීතියක්. ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක මුස්ලිම් විවාහ නීතිය, උඩ රට විවාහ නීතිය, වගේම තේසවලාදමේ නීතිය ඇතුළු සියලුම පුද්ගල සහ ප්‍රාදේශීය නීති අහෝසි කරලා එක රටක් එක නීතියක් කියන සංකල්පයේ යටතේ සමස්ත ජාතියම එකම නීතියක් යටතේ පාලනය විය යුතුයි කියලා අපි යෝජනා කරනවා.
දැන් පුවත් කිහිපයක් ලුහුඩේ කිරෙන් සපිරි දෙයක් වැඩසටහන යටතේ කිරිගොවින්ට සහන පොලි මත ණය ලබා දීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය වාරියපලදී පැවැත්ුණා. පළමු අධිර යටතේ ගොවීන් 136 දිනකට රුපියල් මිලියන 36ක් ලබා දීමටයි කටයුතු කෙරුණේ. පශු සම්පත් ගොවිපල ප්‍රවර්තන සහ කිරි සහ බිත්තර ආශ්‍රිත කර්මාන්තය රාජ්‍ය අමාත්‍යාංශය සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබෙනවා. නිපුණතා සහිත විදේශ රැකියා බලකායක් බිහිකර සුරක්ෂිත විදේශ රැකියාවකට මංපෙත් විවර කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සිදු වුණේ රාජ්‍ය අමාත්‍යවරු වන සීතාරම්පිපල මහත්මිය සහ ප්‍රියංකර ජයරත්න යන මහත්ම මහත්මියන්ගේ ප්‍රධානත්වයෙන්. ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් සහිත සහතිකපත් ඇති පුහුණු ශ්‍රමිකයන් විවිධ රැකියා ක්ෂේත්‍රයන්ට යොමු කිරීම නව වැඩපිළිවෙලේ අරමුණයි. ආබාධය සහිත පුද්ගලයන්ගේ ආර්ථිකය නගා සිටුවීමේ අරමුණෙන් අමුණුකුඹුර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය තුළ කාර්මික ආහාර සහ තාක්ෂණ ඒකකයක් ආරම්භ කිරීමට පියවර ගැනුණා. ආබාධය සහිත ගැහැණු දරුවන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් මෙන්ම නවාතැන පහසුකම්ද මේ තුළ පවතිනවා. දමුල්ල ප්‍රදේශීය අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ලබා දීම අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කිමිස ප්‍රදේශයේ ඉදිකල නිවාස දෙකක් එහි හිමිකරුවන් සඳහා ලබා දීම සිදු වුණා. එමෙන්ම තවත් පවුල් හතරක් සඳහා නිවාස ඉදිකිරීමට අවශ්‍ය චෙක්පත් මෙහිදී ලබා දීම සිදු වෙනවා. එක් ගමකට එක් නිවසක් යන තේමාව යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වාසකටම නිවස බැගින් ඉදිකර ජනතා අයිතියටපත් කිරීම මේ දිනවල සිදුවනවා. ග්‍රාම නිලධාරී වසම් 282ක් සඳහා නිවාස ඉදිකරනවා. ඇලහැර අත්තන කඩවල යාය 12 ප්‍රදේශයේ ඉදිකල නිවසක් එහි හිමිකරු වෙත ලබා දීම පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. 73 නිදහස් දිනයට සමගාමී ලෙස ලක්පවුර ජාතික සංවිධානය රුක්රෝපණ වැඩසටහනක් සහ කුඩා දරුදැරියන් වෙනුවෙන් පොත් බෙදා දීමේ වැඩසටහනක් සංවිධාන කළා. ඒ ලක්පවුර සංවිධානයේ අනුශාසක පූජ්‍ය කටුදොර සුමන ස්වාමින් වහන්සේ සහ එහි සභාපති සඳරුවන් තිලකරත්න මහතාගේ මූලිකත්වයෙන් මාතර තල්පාවිල කිංග්ස් කෝට් ගම්මානයේ සුමේන්දි ප්‍රජා සංවිධානයේ සභාපති දුෂ්‍යන්ත වික්‍රමාරච්චි මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. ඒ සමගින් දිවාපුවත් අදට අවසන්. ඔබට සුබ දවසක්.